TFMගේ 78ට වඩා වැඩි කැලින් බේබි ලංකාවේ සෞඛ්‍යාරක්ෂිතම බේබි සබන්. අද සිලිමින කියනවා ජාතික ජනබලවේගයේ ඉන්දියානු ධන කුවේරයන් ඉදිරියේ ධන නමනවයි කියලා කුමාර් ගුණරත්න මහතා චෝදනා කරනවයි කියලා ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ මේ වන විට ඉන්දියානු ධන කුවේරයන් ඉදිරිපිට ධන නමා ඇති බවට පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්න මහතා කියනවා. පසුගිය සිකුරාදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී තමයි ඔහු මේ බව සඳහන් කරන ලද්දේ. ඉතින් 1987 දී ගෙනා පළාත් සභා සම්බන්ධයෙන් අනුර කුමාර සහ ටිල්වින් සිල්වා මුනිවත රැකීම ගැන තීරුම් ගැනීම අමාරුයි. අවුරුදු 70ක් පැවති දේශපාලන ක්‍රමවේදයට දැන් තල්ලු වෙමින් පවතින ඔවුන් 88-89 කාලය ගැන පිළිතුරු නොදීම තුළ ඇත්තේ ඔවුන්ගේ දේශපාලන පිල්මාරුව. ඔවුන් ව්‍යාපාරික සමුළුව පවත්වා ආර්ථික වැඩපිළිවෙල ඉදිරිපත් කළේ රටේ සිටින ධන කුවේරයන්ට මොවුන් සමාජවාදය අත්හැරලා ගොඩක් කල් මොවුන් ප්‍රාග්ධනය සමග යහන්ගත වීමේ ක්‍රමයක් තිබෙන්නේ කියලා කුමාර් ගුණරත්න මහතා කියනවා. බදු වංචා කළ බැංකුවලට ට්‍රිලියන 2කට අධික පොලු තිබෙන සුවිශේෂී ධන කුවේරයන් සමග සම්බන්ධ වෙලා අද වෙනකොට ඉන්දියානු ප්‍රාග්ධනයට අතවනමින් සිස්ටම් එක රකින්න කටයුතු කරනවා. අනුර කුමාර උතුරට ගිහින් 13 සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බව පැවසූ බව සුමන්තිරන් මහතා සඳහන් කරනවා. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන්නේ 13 සංශෝධනයක් ක්‍රියාත්මක කරන්නේ නැති බවත් පළාත් සභා තිබෙන විදිහට ගෙන යනවා කියලා කියනවා. ඉතින් උතුරට එකයි දකුණට එකයි තමයි අනුර කුමාර දිසානායක මහතා කරන්නේ කියලා කුමාර් ගුණරත්න මහතා සඳහන් කරනවායි කියලයි එහි දක්වා තිබේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.